ගුණවතුනි දැන් මෙහි වෙලාව 2:05 පාන්දර ඒ කියන්නේ තුන්වෙනිදා ලංකාවට තාම දෙවෙනිදා අද තමයි තුන්වෙනිදා බුද්ධ ශාසනයට මම ඇතුල් වෙච්ච දවස මහාන වෙච්ච දවස මගේ මහාන කරපු ලොකු හාමුදුරන් උපන්දිනයට මහාන කළ එදා ඉඳන් මේ වෙනකන් බුද්ධ ශාසනය වෙනුවෙන් මට කරන්න පුළුවන් සේවයන් රට වෙනුවෙන් කරන්න පුළුවන් සේවයන් ලෝකෙ වෙනුවෙන් කරන්න පුළුවන් සේවයන් බොහෝමයක් කළා අද පවතින තත්ත්වය ලෝකයේ තාම අවාසනාවන්ත තත්ත්වයක් මේකට හේතුව අපි සබහා ධර්මයෙන් ඇත්ති අපි මුතුන් මිත්තන් ගස්වලට වැඳලා කිව්වහම ගල්වලට වැඳලා කිව්වහම අපි සමච්චල් කළා නමුත් අපිව රකින්නේ ආරක්ෂා කරන්නේ මේ නොපෙනෙන ශක්තිය. ඒ බව බුදු ඇස දැක්කා. බුදු වසින් දුටුවා. සමහර සූත්‍රවල සබහා ධර්මයේ පිළිපදව තිබෙනවා. පින්නතුනේ එක ඉල්ලීමක් කරන්න අම්මා. ඔබගේ වතුර ටිකට ඔබගේ ගස්කොලන් ටිකට දිනපතා කතා කරන්න. ඒ අයත් එක්ක ආදරෙන් මිනිස්සෙක් එක්ක කතා කරන විදිහට ඒ කොමියුනිකේෂන් එක සම්බන්ධතාවය පවත්වාගෙන යන්න මං හිතන්නේ ඒ විදිහට සබහා ධර්මයට ආදරය කළොත් මේ අපි කෙරෙහි එන විශාල ඛේද වාචකයේ යම් වැළවීමක් අපිට තියෙනවා අපි හදවත කියන දේ තමයි හැම දෙයකටම අපිට ප්‍රතිචාර දක්වන්නේ මේ ඇතුළ ජරාව නම් කවදාකවත් අපිට ගැලවීමක් නැහැ මෛත්‍රිය කරුණාව දයාව උපේක්ෂාව අනුන් හෙලා නොදක කතා කිරීම අනුන් අගය කිරීම මේවා වචන මේවා කරන්න ගියාම මහා අමාරුයි පින්නට මෙන්න මේවා තමයි මිනිස්සුන්ගේ වටිනාකම් යාන වාහනවත් වෙන මිල මුදල්වත් නෙමෙයි මෙන්න මේ වගේ අයින් වෙන තමයි අපි මේ භයානක සබහා ධර්මයෙන් භයානකව අපිට මේ සබහා ධර්මයෙන් දනුවම් කරන්න මේ වගේ ඈත් වෙන්න අපේ මරණය කොයි මොහොතද කියලා අපිට අවනිශ්චිතයි මේවා හැමදාම ජීවිතේ ඇත්ත කරගන්න රඟපාන්න නැතුව එතකොට මෙලොව ජීවිතෙත් අපිට වාසනාවන්තයි පරලොව ජීවිතේටත් අපිට සුගතියක් වෙනවා පරලොව ජීවිතේ පිළිබඳව යම් කතාවක් අපිට තිබුණත් අපිට තේන්න අල්ලන්න පුළුවන් මේ ජීවිතේ කරුණාව දයාව මෛත්‍රිය කියන වචනවලට සීමා නොවි සබහා ධර්මයට ආදරය කරමින් අපිට ජීවත් වෙන්න පුළුවන් නම් අපි ලොකු ජයග්‍රහණයක් කරා. එහෙමනම් මාව අඳුරන නොහදෙන්න බොහෝ අය මගේ Facebook ගිණුමේ account එකේ විශාල වශයෙන් මාව අඳුරගෙන මාව ප්‍රශංසා කරනවා මට ආදරය කරනවා. මට පුළුවන් දේ ඒ අත්තොත් එක්ක එකතු වෙලා ලෝකේ යම් දෙයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා හැමදාම ওই පින්තුන් සමග සිටිනවා. මොකද පුංචි කාලේ ඉඳලා උපාසක අම්මලා දීපු දානි ටිකේ උපාසක අම්මලා දීපු පොතේ සල්ලි ටිකේ පාසක තාත්තාවරු දීපු මුදලි මේ ගමන මම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා සදාකල් ශ්‍රී ලාංකික බෞද්ධයන්ට මම ණයගති. ඒ නිසා මං විශාල තැනක ඉන්නවා හොඳ තැනක ඉන්නවා සල්ලි ගොඩක් තියෙන තැනක ඉන්නවා කිව්වට ඒ සියලුම දේවල් කොහේ හරි ගමක අපේ අම්ම කෙනෙක්ගේ දරුවෙකුට තාත්තා කෙනෙක්ගේ දරුවෙකුට එය ලබා දීමටයි මං නිරන්තරයෙන් උත්සුක වෙයි. ඉරිසියාව ක්‍රෝධේ වෛරේ පලි ගැනීම වගේ ජරා ජජ්ජරිත ජාජ්ජරිත වලින් අපි මිදෙමු.
ඇත්ත රඟපාන්න නැතුව අපි මනුස්සත්වයෙන් ජීවත් වෙමු හැම දෙයකටම විරුද්ධ වෙවි අපේ රටේ සංවර්ධනය අඩාල නොකර ලෝකයේත් එක්ක අපි එකට හිට ගන්න බලමු හැම මොහොතකම ජීවත් වෙන අපේ දුවදරුවන්ගේ අනාගතය ගැන හිතමු හිතමු අද අපි කාලා දීලා නටලා හැමදේම විනාශ කළොත් හිට ඉන්න අපේ දරුවන්ට හෙට ලෝකයට යමක් ඉතුරු නොවේවි අපි අද හදන ගස පළදාව අපිට කන්න බැරි වේවි නමුත් අපේ දරුවන්ට ඉතුරු කරන්න රත්තරන් අම්මේ තාත්තේ ඔගලන්ගේ දුක් දහඩියෙන් හම්බ කරපු සල්ලි තමයි අපේ මුළු මහන ජීවිතේම පෝෂණය කළේ සදා ණය ගති කර්ණාත්‍රි පිහිට ආශිර්වාදයෙන් පරිස්සමෙන් රෝගය තමන්ගේ ඇඟට එන්නේ නැති වෙන විදියට සෞඛ්‍ය අය දීලා තියෙන උපදෙස් අනුව ජීවත් වෙන්න පිරිසුදුව ඉන්න ශරීරය වගේම මනස පපුව පිරිසුදු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා රත්නත්‍රි පිහිට ආශිර්වාදය ලැබේවා සුබ දවසක්ම වේවා।